මේ පාර ඡන්දේ 3 in 1 තුනක් කරගන්න පුළුවන් මේ පාර ඡන්දේ එක එක ඡන්දේ පළවෙනි එක තමයි අලුත් දේශපාලන ගමනක් යන්න නැවුම් බලාපොරොත්තු එක්ක අලුත් තරුණ සිතුම් පැතුම් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නව දේශපාලන ව්‍යාපාරයක් දිස්ත්‍රික්ක 22ේම පළාත් 9ේම සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම එක්සේසත් භාවයෙන් එන සමගි ජන බල වේගය නැමැති මේ පක්ෂය ජයග්‍රහණය කරවීමට ඒ ඡන්දයෙන් ඔබට පුළුවන් දෙක මේ රට බූවල්ෙක් වගේ බදාගෙන මේ රට තනි පවුලක උරුමයක් කියලා හිතාගෙන තමන් රජවරු බව හිසෙන් මවාගෙන උමතු රෝගයකින් වගේ හැසිරෙන රාජපක්ෂ පවුල පරාජය කිරීමට මේ දුරකතන ලාංඡනයට ඡන්දේ දීමෙන් පුළුවන් තුන අවුරුදු 26ක් පක්ෂය බදාගෙන ඒ පක්ෂය කඩා ඉහිරවලා ඉතාම චූටි තුනි පක්ෂයක් බවට පත් කරපු කැමැත්තෙන් කවදාවත් විශ්‍රාම නොයන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එතුමා වටේ ඉන්න ඩීල් කාර්යෝ ටික රාජපක්ෂගේ සහ පට්ටපල් හොරු ටික ගෙදර යවන්නත් මේ ඡන්දෙන් පුළුවා දැන් අපේ රුවන් ජයසිංහ මහත්තයලට විනය පරීක්ෂණයට එන්න කියලා තියෙනවා නේද විනය කරන්න විනය පරීක්ෂණය තමයි පස්සෙන්ද තියෙන්නේ කාගේ විනය පරීක්ෂණයද රනිල් මහත්තයාගේ විනය පරීක්ෂණය ඒ විනය පරීක්ෂණයට මේ නීතිඥයෝ 3 දෙනෙක් ගෙනිලා බොලගේ විනය කඩ වුණා විවස්ථාවේ 13 එකේ මෙහෙමයි කියලා නෙමෙයි අවුරුදු 26ක් පක්ෂය විපක්ෂය තියාගෙන හිටියට එක්සත් ජාතික පක්ෂිකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාව විනය මණ්ඩලයට කැඳවලා තිනවා ජනතා අධිකරණයට කැඳවලා තිනවා නේද ඒ විනය පරීක්ෂණයේ පිළිතුරත් අගෝස්තු 5 ලැබෙනවා. ඉතින් ඒකින්ද මේ ඡන්දේ 3 in 1 අපිට. අනික ඔක්කොටම එකයි. අපට තුනක් තියෙනවා මේ ඡන්දෙන් වැඩ කරගන්න එක පාර මිත්‍රෝන්. අන්න ඒක මතක තියාගන්න. අංක 1 පාටලි චම්පික වනවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය